Thank you. You're welcome. Parası hatta meketlerime sweet room mekak. Me. Baksa sama laksa. Walhalla. Hi everyone, welcome back to my channel. Itin ඔයාලා හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද නම් ඔන්න ලෑස්ති වෙන්නේ 2022 අවුරුද්දේ අපි කිය ලස්සන vacation එක ඔයාලා එක්ක share කරගන්න. ඉතින් ගොඩාක් දෙනෙක් කියලා තිබුණා. ඉතින් මම ඊට කලින් videos දෙකක්ම upload කරා. ඉතින් එතකොට කියලා තිබුණා අපි ගිය ලස්සන තැන් පෙන්වන්න කියලා. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලා එක්ක share කරගන්න හිතුවා. ඉතින් ඔයාලත් බලලා enjoy කරන්න කොහොමද අපේ vacation එක කියලා. Hi. අද ඉතින් අපි ජර්මනියේ ඉන්න හතරවෙනි දවසේ ඉතින් අපි ආවා මෙහි ජර්මනියේ තියෙන වල්හලා කියන මාලිගාව බලන්න. මේ මාලිගාවට ආපුවාම මේ අවට සම්පූර්ණයෙන්ම සිටි එක පේනවා. හරිම ලස්සනයි. ඉතින් මේ අවට දැන් බලාගෙන ඔයාලටත් පෙන්වන්න ලස්සන view එකක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන ඉතින් ඊට පස්සේ අපි ඕස්ට්‍රියා යන්න පිටත් වෙනවා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක යන්න. අපි දැන් ඉන්නේ ජර්මනියේ රේගන්ස්බර්ග් වල තියෙන වල්හලා මාලිගාවනේ. ඉතින් ඒ අවට හරිම ලස්සනයි. ඉතින් මේ විශේෂත්වයක් තියෙන්නේ. ඉතින් මේ මාලිගාව ටිකක් උස තැනක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මාලිගාවට ගියාම ඒ අවටම පරිසරය අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් නිදහසේ තනියම වගේ ගියොත් නම් හරිම ලස්සනට හවසරුවක් එහෙම ගත කරන්න එතන හරිම ෂෝක්. ඉතින් ඔයාලට බලද්දිම පේනවා ඇති හරිම ලස්සන view එකක් තියෙන. මීට වැඩිය අර සියසින් එවලේ බලනකොට හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ජර්මනියේ රේගන්ස්බර්ග් වලට ගියොත් අනිවාර්යයෙන්ම වල්හලා බලන්නත් යන්න. ඔන්න ඉතින් අපි ජර්මනියට සමුදීලා දැන් ඕස්ට්‍රියා බලා පිටත් වෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඕස්ට්‍රියා වලට ඉතින් අපි හිටපු තැන ඉඳන් ඒ කියන්නේ ජර්මනිය අපි හිටපු තැන ඉඳන් ඕස්ට්‍රියා වලට යන්න ඉතින් ටිකක් දුරයි. ඉතින් අපිට අක්ගාලා පිටත් වුණා. මොකද අපි යන්න හිතාගෙන හිටපු හොටෙල් එකට ඉතින් ඩිස්ටන්ස් එක ගොඩාක් වැඩි. ඉතින් අපි යනකොටත් රෑ වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම එදා ගොඩාක් රෑ වුණා. ගොඩාක් මහන්සි. ඉතින් ඒ නිසා එදා රෑ කිසි දෙයක් අපිට shoot කරගන්න බැරුව ගියා. ඉතින් පහුවෙනි දවසේ ඉඳන් තමයි ඔයාලට නැවතත් අපේ videos බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා බලලා enjoy කරන්න හරිම ලස්සන location එකක තමයි ඉතින් අපේ hotel එක තිබුණේ. දවස් හතරක් ජර්මනියේ ඉඳලා ඊයේ අන්තිම වතාවට වල්හලා වලට ගිහිල්ලා අපි ආව ඕස්ට්‍රියා වලට. ඉතින් අද ඕස්ට්‍රියා වල පළවෙනි දවස කෑ ගාලා කතා කරන්න. මොකද සද්ද ඇහෙයි දැන අපි ඉන්නේ ලස්සන ගඟක් ගාලා ලස්සන ලොකේෂන් එකක. මොකද අපේ හොටෙල් එක තියෙන්නේ මෙතන. ඉතින් අපි එතන ඊයේ රෑ ස්ටේ කරේ. ගොඩාක් ඊයේ රෑ වුණා අපි මෙතන තෙද්දි. ඒ නිසා ඔයාලට මේ වීඩියෝ පෙරක් එකතු කරන්න බැරුව ගියේ. හරිම ලස්සන ලොකේෂන් එක ගොඩාක් සතුටින් මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්ත එක. ඉතින් ඔයාලට බලන්න ගොඩක් දේවල් එකතු කරනවා. තවත් ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ හැමදේම එකතු කරලා ලස්සන වීඩියෝ එකක් ඉදිරියට දාලා ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා බලන්න කොච්චර ලස්සන ලොකේෂන් එකකද ඉන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඕස්ට්‍රියාවල පළවෙනි උදෑසන අපි ඉතින් අපි හිටපු ඒ ස්ටේ කරපු ඒ හෝටල් එක වටේ තිබිච්ච ඒ ලොකේෂන් එක ඉතින් අපි ගොඩාක් ලස්සන්ට එන්ජොයි කරලා ඊට පස්සේ ඉතින් අපි පිටත් වුණා එතනින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි ආනිත් හෝටල් එකට ඉතින් දවස් ගානක ට්‍රිප් එකක් ඉඳලා ඉතින් දවස් ගානක් ට්‍රැවල් කරපු ඉඳ හරිම මහන්සි ඉතින් ඒ නිසාම ඉතින් අපි හිතුවා එක තැනක ඉඳගෙන එන්ජොයි කරන්න පුළුවන් විදියට හෝටල් එකක් තෝරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාම තමයි අපි Hotel Die Post කියන හෝටල් එක තෝරගන්නේ. ඉතින් මේක ඇත්තටම 4 star හෝටල් එකක්. නමුත් ඇත්තටම කියනවා නම් 5 star හෝටල් එකක තරම්ම හොඳ සර්විස් එකක් තිබුණා. අපි නම් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් ඕස්ට්‍රියා පැත්තේ යනවා නම් ඉතින් ඔයාලටත් පුළුවන් මේ ලොකේෂන් එකට ගිහිල්ලා මේ හෝටල් එකක් තෝරගන්න. ඉතින් ඔයාලට බලද්දිම තේරෙයි ඔයාලටත් ආස හිතෙයි. හරිම ලස්සනයි. ඉතින් පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලටත් එකතු කරලා ඔයාලත් බලලා එන්ජොයි කරන්න. Thank you. You're welcome. Thank you very much. Raja Pinta. ඉතින් අපි හෝටල් එකට චෙකින් වුණා. ඉතින් අපේ රූම් එකේ වෙනකොට රෙඩි වෙලා තිබුණේ නැහැ. ඉතින් අපිට යාලා ෂැම්පේන් එකක් එහෙම දීලා අපිව හරියට වෙල්කම් කරා. ඊට පස්සේ අපිට ලන්ච් එකත් රෙඩි කියලා කියපු හින්දා ඉතින් අපි ඒත් එක්කම අපේ ලන්ච් එකත් ගත්තා. ඉතින් බුෆේ ක්‍රමයට තමයි ලන්ච් එක ලෑස්ති කරලා තිබුණේ. ඉතින් සුප් වර්ග, පැස්ටා, එතකොට සලාඩ්ස්, එතකොට එක එක සොයිසේජ් වර්ග, ඉතින් මේ වගේ තිබුණා ජාති කීපයක්. ඉතින් අපි කැමති දේවල් බෙදාගෙන ඉතින් අපි එතන කෑවා. කාලා ඉතින් අපේ රූම් එක රෙඩි කීපෙ හින්දා ඉතින් අපි ඊට පස්සේ අපේ රූම් එක බලාගෙන පිටත් වුණා. ඉතින් හරිම ලස්සන රූම් එකක්. ඉතින් යමුකෝ බලන්න. අපේ රූම් එක 407. මේක ඇත්තටම ස්වීට් රූම් එකක්. මේ හෝටල් එකේ තියෙන හොඳම රූම්ස් වලින් එකක්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. යම්කෝ අත පෙන්නන්න. අතුළුන ගමන් මේ වගේ මිරර් එකක් තියෙනවා. දැන් අපි චූටි අයත් එක්කනේ ආවේ. ඉතින් අපි දෙන්නට මේ වගේ ලොකුවට ඇඳත් එක්ක මේ විදිහට ලොකුවට රූම් එක තියෙනවා. හරිම ලස්සනයි බලන්න. ලී වලින්ම තමයි ඔක්කොම තියෙන්නේ. පුංචි දිවාන එකක් වගේ තියෙනවා. මේ තියෙන්නේ අපේ පර්සනල් ටෙරස් එක. දැන් මේකත් එක්කම තමයි මෙහෙමම චූටියගේ රූම් එක තියෙනවා. ඇතර මෙතන බබාලා 4 දිනකට වගේ හිටිය හැකි. මෙයාලගේ රූම් එක එකටම තමයි තියෙන්නේ රූම් එක. නමුත් අර මේ විදිහට යාලට වෙනම ඉන්න පුළුවන්. කැමති නම්. Ciao. De nada. Ciao. Ciao. ඊට පස්සේ මේ විදිහට මේ බල්කනි එකට ආපුවාම බලන්නකො කොහොමද අපේ view එක කියලා. තනිකරම කඳු තියෙන්නේ. මේ හෝටල් එක ගොඩාක් විශාලයි ඇත්තටම. මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම මේ හෝටල් එකට අදාළ තැන් තමයි මේ ඔය ඇතින් පේන්නේ ස්විමින් pool එක. ඒත් එක්කම එහා පැත්තේ තමයි අපිට ලන්ච්, ඩිනර්, එතකොට බ්‍රෙක්ෆාස්ට් ගන්න තියෙන්නේ. ඔයාලා එක්කම ෂෙයා කරගත්තනේ දැන් Twitter කල්ලුත් නේද? මොකද අපි රෑ ඕස්ට්‍රේලියාව වලට ආවේ. ඉතින් පළවෙනි දවසේ නයිට් එක ඉතින් අපි ආවට තියෙන හෝටල් එකක ස්ටේ කරා. ඒත් එක්කම තමයි අපි ආව තවත් හෝටල් එකකට අද දවසේ සහ හෙට දවසේ මෙහි ගත කරන්න හිතාගෙන. ඉතින් ඕස්ට්‍රේලියාව වලට මම එන දෙවෙනි පාර මීට අවුරුදු 3කට විතර කලින් අපේ ෆ්ලාවියෝගේ පළවෙනි උපන්දිනේ සමරන්න අපි ඕස්ට්‍රියාවට ආවා. එතකොට නම් අපි ස්ටේ කරේ වියෙන්නාවල. ඉතින් මේකත් තවත් ලස්සන සිටි එකක්. ඔයාලට බලන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඊට වැඩිය පොඩ්ඩක් අර නිදහසේ ගත කරන්න ඕනේ හින්දා තමයි මේ හොටෙල් එක තෝරගත්තේ. මේක ඇවිල්ලා 4-star හොටෙල් එකක්. 4-star+ එකක් ඇත්තටම. ඉතින් අපිට දීලා තියෙන room එකත් suite room එකක්. ඒ කියන්නේ මේ හොටෙල් එකේ තියෙන හොඳම rooms වලින් එකක් තමයි දීලා තියෙන්නේ. ගොඩාක් ලස්සනයි. වගේම view එක මට නම් ඇත්තටම මාර ආසයි. ඉතින් චූටයත් එක්ක ඉතින් සමහර දේවල් ගොඩාක් ඉතින් විඳින්න බෑ. මෙයාලා කෑ ගහනවා. ඉතින් මෙයාලා සෙල්ලම් කරනවා මේ දේවල් එක්ක. නමුත් ඒ වුණාට උඩරිම family එකත් එක්ක enjoy කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ විනෝද වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ හොටෙල් එකේ කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් රැඳී සිටින්න දිගටම ආරාධනා කරන. එතකොට ඔයාලට බලන්න පුළුවන් මම මේ හොටෙල් එකේ කරන කියන දේවල් සහ ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න දේවල් ඔයාලා එක්ක පුළුවන් විදිහට අපිත් enjoy කරන ගමන් මොකද වීඩියෝ එක බාධාවක් නොකරගෙන අපිත් enjoy කරන ගමන් ඔයාලටත් ඒ අත්දැකීම අපි අපේ අත්දැකීම ඔයාලා එක්ක බෙදා ගන්න ගොඩාක් ආසයින් ඉන්නවා. ඉතින් ඔයාලත් බලලා enjoy කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් රූම් එකට ගිහිල්ලා චූටි වෙලාවක්වත් ඉන්න හම්බුනේ නැහැ. පොඩි අයට ඉතින් නාන්න යන්න ඕනේ කියලා කියපු හින්දා ඉතින් අපි pool එක පැත්තට ගියා. ඉතින් මේ හොටෙල් එකේ ඇත්තටම pools කීපයක්ම තියෙනවා. ඉතින් outdoor එකෙත් තියෙනවා. හරිම ලස්සන pool එකක්, හරිම ලස්සන view එකක් එක්ක. ඉතින් ඒකේ ගොඩක් සෙනඟ හිටපු හින්දා ඉතින් අපි හිතුවා ඉන්ඩෝ pool එකේ නානවා කියලා. ඉතින් පුංචි අය ගොඩාක් ආසයි වතුරට. ඉතින් එයාලා හරියට enjoy කරා. ඒත් එක්කම මේ හොටෙල් එකට ඇතුල් වෙනවත් එක්කම අපිට agenda එකක් වගේ එකක් දෙනවා. ඉතින් මේකේ එක එක ටයිමින් වලට තියෙන දේවල්. ඉතින් මේකේ 3:30-4ට විතර sweets time එකක් කියලා ස්පෙෂලි එයාලා මේ ටයිම් එකක් වෙන් කරලා තිබුණා. ඉතින් ඒ රටට අදාළ ඒ විශේෂ වූ පැන් රස කෑම ටිකක් එයාලා හදලා පිළිගන්නලා තිබුණා. ඒකේ විශේෂම දෙයක් වුණා. ඉතින් මට පළවෙනි අත්දැකීමක් මොකද කිරි එකක් තිබුණා. කන්ඩෙන්ස් මිල්ක් එකක් වගේ තමයි. නමුත් ඒ තරම්ම පැණිරහ නැහැ. උණු උණුවෙන් තිබුණේ කිරි එක. ඉතින් ඒක මේ ස්වීට්ස් වලට දාගෙන තමයි කන්න තිබුණේ. ඉතින් හරි ලස්සන රසවත් අත්දැකීමක් වුණා. ඉතින් ඒකත් enjoy කරලා ඉතින් අපේ කට්ටිය ගිහිලා ආයෙත් නෑවා. නාලා ඉතින් ඊට පස්සේ අපි ඩිනර් එක ගන්න තමයි ගියේ. ඉතින් පුළුවන් විදිහට පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයාලටත් බලන්න මම එකතු කරා. ඉතින් ඔයාලත් බලලා enjoy කරන්න. ඔන්න ඉතින් අපේ කට්ටිය හැමෝම නාලා ඊට පස්සේ ඉතින් අපි ඩිනර් එක ගන්න අපි ආවා ශාලායකට. ඉතින් ඇත්තටම පුංචි අයට නම් කන්න ඕමනාවකුත් නැහැ. ඉතින් කට්ටියට නටලා මහන්සි. ඉතින් කොහොම හරි ඉතින් අපි ඩිනර් එක ගන්න ආවට පස්සේ ඉතින් එහි ඇපටයිසර්ස් ඔක්කොම බුෆේ ක්‍රමයට තමයි පිළිගන්නලා තිබුණේ. ඉතින් අපිට කැමති දේක් බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වයක් ගත්ත ඇත්තටම රසවත් චීස් වර්ග තිබුණා. ඉතින් මේ හැම දෙයක්ම ඉතින් අපි පුළුවන් විදිහට කෑවේ. ඉතින් ලොකුවට කන්නත් බෑ. ඉතින් ඊට පස්සේ අපිට මෙනු කාඩ් එකක් දීලා තිබුණා. අපි කැමති මෙනු එකක් අපිට සිලෙක්ට් කරලා ඉතින් ඩෙසර්ට්ස් ඔක්කොමත් එක්ක අපිට කිව්වහම ඉතින් එයාලා ගෙනල්ලා පිළිගන්නනවා. ඉතින් හරිම රසවත් ඩිනර් එකක් වුණා. ඉතින් එදා රෑ ඉතින් අපි ගොඩාක් enjoy කරා. ඉතින් පුළුවන් විදිහට ඉතින් ඔයාලටත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගෙනාවා. ඉතින් ඇත්තටම වීඩියෝ කරන එක ලේසි නැහැ. ඉතින් ඔයාලත් බලලා enjoy කරන්න. ඊයේ රෑ ඉතින් අපේ කට්ටිය හැමෝම ගොඩාක් මහන්සි පිටනේ හිටියේ. ඉතින් ඒ නිසා ඩිනේ කරගෙන අපි ඔහොමම නිදා ගන්න ගියා. ඉතින් ඇත්තටම කියනවා හොඳට නිදාගත්තා. ඉතින් නිදාගෙන ඊට පස්සේ දෙම නැගිටලා වොෂ් එකකුත් දාලා ඉතින් අපි ගියා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් බුෆේ ක්‍රමයට තමයි පිළිගන්නවලා තිබුණේ. ඇත්තටම හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා. හරිම රසවත් කෑම ජාති ගොඩාක් තිබුණා එතන. ඉතින් ඇත්තටම අපි හරියට enjoy කරා. ඔන්න ඉතින් උදේ කෑම එක අරගෙන ඉවර වෙච්ච ගාම්ම පුංචි අයට ඕන වුණා සෙල්ලම් කරන්න යන්න. ඉතින් ඒ හොටෙල් එකේම පුංචි අයටම වෙන් වුණ තැනක් තිබුණා සෙල්ලම් කරන්න. ඉතින් අපි එයාලවත් එකතු කරගෙන ඊට පස්සේ ගියා චුට්ටක් එයාලව සෙල්ලම් කරන්න දාන්න. ලාවියා බඩගිනි පිට්ටා හදලා දෙනවද? කොහ හදලා දෙන්න? පාමි. මම්මිට බඩගිනි. Okay. Yes, Hariko. Thank you, Flavio. Bono, thank you. Dammi salmi? Qualcosa? Questo. Ah, canna d'una ramar salmi. Ah, ok. Grazie, Flavio. Thank you for your oil services. We enjoyed a lot. Thank you so much. Thank you. Thank you. Bye. 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 On eating or with here thamai eating hotel die post වලට අපි සමුදීලා ඉතින් අපි එතනින් check out වෙලා ඉතින් අපි යන්න පිටත් වුණා. ඉතින් හරිම දුකයි. මොකද හරිම ආසාවෙන් ගොඩාක් enjoy කරපු hotel එකක්. ඉතින් ඇත්තටම කියනවා නම් ඉතින් මම ගිය hotels වලින් මම ගොඩාක් ආසම hotel එකක් තමයි hotel die post. ඉතින් ඊට පස්සේ ඉතින් අපි එතනින් check out වෙලා ගියා තවත් ලස්සන තැනකට. ඉතින් ඇත්තටම කියනවා නම් අපි lunch ගන්න time ඉනුත් හින්දා ඉතින් lunch එකක් ගන්න පුළුවන් සුදුසු restaurant එකක් හොයාගෙන තමයි ගියේ. යනකොට ඉතින් අපිට හම්බුණා තවත් ලස්සන තැනක්. ඉතින් පුංචි අයටත් හොඳයි හින්දා ඉතින් අපි හිතුවා සත්තු ඉන්න ගොවිපලකට යන්න ඕනේ කියලා. ඉතින් එයාලටත් මේ දේවල් පෙන්වන්න එයාලටත් ඒ අත්දැකීම ගන්න. ඉතින් ඒ හින්දා ඉතින් අපි එයාලවත් එකතු කරගෙන ගියා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒකත් හරිම ලස්සන අත්දැකීමක් වුණා. විශේෂම දේ තමයි මේ ගොවිපල තිබිච්ච පරිසරය පුදුම ලස්සන. බලන්න පේනන් ඔයාලා. 27 අද අපේ ඕස්ට්‍රේලියාව වල දෙවෙනි දවසේ ඉතින් අපි ආවා පුංචියවත් එකතු කරගෙන මෙහි ගොවිපලක් බලන්න. ඒ කියන්නේ සත්තු වෙන විශේෂයෙන් කිව්තු ඌරෝ බූරුවෝ ඉතින් ඒ වගේ. ඉතින් චූටේට ගොඩක් විශේෂයි. ඉතින් නිතරම දකින්න හම්බෙන්නේ නැහැ නේ සත්තු අතකට වඩා හරි වෙනස්. ඉතින් ඔයාලත් බලලා එන්ජොයි කරන්න. නිකි මෙහි එන්ට්‍රන්ස් එක එහෙන් තමයි එන්ට්‍රන්ස් එක. එයාලා දැන් මේ ටයිම් එකේ කෑම කනවනේ. මොකද දැන් අපි ආවේ 12:45ට විතර මෙතනට දවල්. ඔව් ඔව් නිකොලා. එයාලා ඩිස්ටර්බ් කරන්න එපා. පවුනේ. හාරාවෝ. මේ පැස්බරා. Nicola. Ah, Pespera tamai me log den lokum bitar ba. Ne? Harina goda. Tawa jatiyak innawa. Flavio bini. Flavio. Ja, wir haben ja. Camel. Kann annehmen. Koala, nein? Aber gar nicht. Bleib wenig, bleib. Koala kann nicht. Bleib wenig. Ah, Patty. Ja, ich kann nicht, Papa. Atagane. Flavio atakan? Flavio veni. Ai. Hemi de kamanne yata allan denna. Ko Flavio hemi dallanne? Eya kiri bono yage ammage. blijven. Verder blijven. Ja, dit huis is naar jou. ඔන්න ඉතින් අපි ගොයිපලේ හිටපු සත්තු ටිකත් බලලා ඒ හරි ඔක්කොම ලස්සන්ට හරියට විනෝද වුණා. ඉතින් චූටයිට ඒ වගේ අත්දැකීමක් දෙන්න ලැබිච්ච එක හරිම සතුටුයි. ඉතින් ඒ ඔක්කොටම වැඩිය දැන් හරියට බඩගිනේ. ඉතින් දැන් ඉතින් දවල්ට කන්න තැනක් හොයාගෙන ඉතින් අපි යන්න පිටත් වුණා. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක්. ඔයාලත් බලන්නකෝ. අපි දැන් දවල්ට කන්න ඇවිල්ලා තියෙන්නේ ඕස්ට්‍රියාවල තවත් ලස්සන ලොකේෂන් එකකට. ඉතින් මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ ලස්සන waterfall එකක් ගාවට ඈත පේනවා ඇති නේද? ලස්සන waterfall එකක් තියෙනවා. එතකොට ගඟ ඒ වගේ ලස්සන nature එකක් එක්ක ලස්සන view එකක් තියෙන තැන. ඉතින් මෙතන දැන් අපි ලෑස්ති වෙන්නේ දවල්ට කන්න. Okay. Bueno. ඉතින් අද කට්ටියම වීඩියෝ එක enjoy කරාද? මම හිතනවා අදත් ඔයාලට රසවත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් ආයෙත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව නැවතත් හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝගෙම සමගන්නේ මම චයිනි ෆෙනැන්ඩෝ. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.